ඊයේ රූපවාහිනී නාලිකාවක අපි දැක්කා ෂෙහාන් මාලක කියන තරුණයාව සුදු වෑන් රථයකින් ආ පිරිසක් මහමගදී බලහත්කාරයෙන් වගේ උස්සගෙන යනවා. ඔහු සජීවී වීඩියෝවක් මගින් මේ රටට සනාත නොකළා නම් අද වෙනතුරුත් අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ ෂෙහාන් මාලක කොහෙද කියලා. වාසනාවට ඔහුට ඒ ධෛර්යය තිබුණා. පැහැරගෙන යද්දි සජීවම ඒ රටට කියන්න ඔහුට පුළුවන් වුණා. පොලිසිය පුද්ගලයන් අත්අඩංගුවට ගන්න සීලාචාර ක්‍රමයක් තියෙනවා. පොලිස් නිල ඇඳුමෙන් ඇවිල්ලා පොලිස් ජීප් එකකින් ඇවිල්ලයි එහෙම කරන්නේ. ඒ වගේම චෝදනාව මොකද්ද කියලා අදාළ චූදිතයාට දැනුම් දෙනවා කියනවා. නමුත් මෙතන උනේ කිසිම පෙර දැනුම් දීමක් නැතිව පැහැර ගැනීමක් හැටියට තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ. ඒ නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට කොහෙත්ම නොගැලපෙන අශීලාචාර දාමරික ක්‍රියාවක් හැටියට මම අර්ථකථනය කරනවා. ඒ නිසා අපි මේ ක්‍රියාව බලවත් ලෙස හෙළා දකිනවා. මේ සිද්ධිය මගින් ෂෙහාන් මාලක තරුණයාගේ මානව හිමිකම් උල්ලංඝනය වූ බව මම හිතනවා. මානව හිමිකම් ගැන ජිනීවාහි පැවැත්වෙන සමුළුවට සහනයක් බලාපොරොත්තුවෙන් කරුණු ඉදිරිපත් කරන ආණ්ඩුව මේ වෙලාවේදී මේ මිනිසුන්ට කරන වින්නැහිය ඔළුව තියෙන කෙනෙක් හැටියට කරනවද කියලා අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක භාෂණයේ අයිතිය තම මතය ප්‍රකාශ කිරීමේ අයිතිය මානව හිමිකම්. ඒ රැක ගැනීමට අපි අපේ අධිකරණයේ පිහිට ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම අතිශයින් කම්පාවටපත් වෙනවා මේ රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව. පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන් නිදැල්ලේ ඉඳිද්දී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා හඬ නගන අයව නිහඬ කර මර්ධනය කරන්න ගන්න මේ උත්සාහයන් මම පිළිකුල් සහගත ලෙස හෙළා දකිනවා. මාධ්‍යවේදී ඒ වගේම චමුදිත සමරවික්‍රම මහත්මයාගේ නිවසට එල්ල කළ ප්‍රහාරයක් අපි දැඩි ලෙස හෙළා දකිනවා. එය සීලාචාරකමක් නැති ගඳ ගහන ක්‍රියාකලාපයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අපි නීතිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙවැනි ක්‍රියාකලාපයක් නොවේ. ඔහු මහජන සේවකෙක් නිසා මහජන සේවකෙක් විනා දේශපාලකයන්ගේ අතකොළුවක් නොවේ කියා මතක් කරන්න කැමැති මේ අවස්ථාවේදී. පාස්කු කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරගන්න අසමත් නීතිපතිතුමා පාස්කු ප්‍රහාරයට යුක්ති ඉල්ලන අයව අත්අඩංගුවට ගන්න ක්‍රියා කරමින් සිටින බව අපිට පේනවා. නීතිපතිතුමාට මම මතක් කරලා දෙන්න කැමති ඔහුට එවැනි අයිතියක් නැති බව. දේශපාලන ලෝකයේ අයගේ ඕනෑ එපාකම් පිරිමහන්න නෙමෙයි නීතිපතිවරයෙක් ඉන්නේ. පොලිස්පතිවරයෙක් ඉන්නේ. ඒ අය ඉන්නේ සමාජයේ ජනතාවට සේවය කරන්න සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන්න. ඒ වගකීම් ඔවුන් ඉටු කරන්නේ නැත්නම් ඒ ගැන අපිට මුකුත් කියන්න බැහැ. අපි ලැජ්ජාවට පත් වෙනවා ඒ කටයුතු ගැන. රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස තර්ජනයට ලක්වෙමින් පවතින මේ අවස්ථාවේ පුරවැසි අයිතීන් සහ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට අපි පතා සිටිමු. මේ වෙලාවේදී මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා රටේ ජනතාවට මේ රජය කරන කුමන්ත්‍රණකාරී වැඩ හඳුනා ගන්න කියලා. හඳුනාගෙන ඒට අවශ්‍ය වෙලාවට සුදුසු ප්‍රතිචාරය දක්වන්න කියලා. ප්‍රශ්න තියෙනවා? ඒ සම්බන්ධව ක්‍රියාපිළිවෙලක් සංවිධානය වෙමින් පවතින. ඒව අපිට එළිදරව් කරන්න බැහැ. යම් ක්‍රියාදාමයක් සංවිධානය වෙමින් පවතින. මේ කාරණේදී ඔබ වහන්සේලාගේ ඉදිරි කටයුතු මොනවද ගන්න ඉදිරි කියාමාර්ග? අපි
pita pita me illa sitinne pasku prahare pitipasu tibiccha sieluma karuna visheshayenma pasku commission sabha vartave nirdesha kala thiyena sieluma karuna kriyaatmaka karannata rajaya katitu karai kiyala e balaya thiyenne rajayata ne enisa rajaya karanna එහෙම කරනවා කියලා ඡන්දෙට ඉස්සෙල්ලත් පොරොන්දු වුණා ඡන්දෙට පස්සෙත් පොරොන්දු. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. ඉෂ්ට කරන්නේ නැත්නම් අපේ අරගලේ අපි දිගටම කරගෙන යනවා. එය මේ රටේ අපිට විසඳුමක් ලබා ගන්න බැරි නම් අපි විදේශීය ජාත්‍යන්තර සංවිධාන හරහා ඒ විසඳුම ලබා ගන්න අපි කටයුතු කරනවා. ඒක වග කියන්න ඕනේ ඒකට රජයමයි. වෙන කවුරුත් නෙමෙයි අපි විදේශීය සංවිධාන වලට ජාත්‍යන්තරයට ගියොත් ඒකට වග කිව යුත්තේ රජයම පමණයි. මොකද රජය මේ කිසිම දෙයක් තුට්ටු දෙකකටවත් ගණන් ගන්න නැති විදිහට කටයුතු කරමින් සිටිනවා. ඒක අපිට පිළිගන්න අමාරුයි.